දකුණු අප්‍රිකා කණ්ඩායමයි ශ්‍රී ලංකා කණ්ඩායමයි අතර තිබුණු ටෙස්ට් තරගාවලිය අපි ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයේ මතකය අමතක වෙන විදිහේ පරාජයන් දෙකක් අපි එක් දින තරගාවලියේ ආරම්භයත් එක්ක භුක්ති විඳා. මේ පරාජයන් එක්ක වැඩිම බැනුම් අහන කෙනෙක් තමයි ශ්‍රී ලංකා උපනායක නිරෝෂන් දික්වැල්ල. ඕනෑම ප්‍රතිකරුවෙක් තරඟ කිහිපයක අසාර්ථක වෙන එක සාමාන්‍ය දෙයක් වුණත් දික්වැල්ල මෙහෙම අසාර්ථක වෙන්නේ වගකීමක් නැති පහරවල් ගහන්න ගිහින් කියන එක තමයි දික්වැල්ලට තියෙන චෝදනාව. දික්වැල්ලගේ දෙවන සම්ප්‍රාප්තිය වෙන්නේ දකුණු අප්‍රිකාව එක්ක පසුගිය වතාවේ දකුණු අප්‍රිකාවේ තිබුණු T20 තරගාවලියේදී. මේ තරගාවලියේ පෙන්වන දක්ෂතාවයක තමයි දික්වැල්ල කණ්ඩායමේ තමන්ගේ තැන හදාගන්නේ. ඒ තරගාවලිය අතරතුර විදේශ මාධ්‍යයක එක් අදහස් දක්වපු දික්වැල්ල කියන්නේ තමට ඩීකොක් වගේ ක්‍රීඩකයෙක් වෙන්න ඕන කියලා. දික්වැල්ල එතෙන්දී කියන්නේ සීමිත පන්දුවාර තරඟවල ආරම්භක ප්‍රතිකරුවා විදිහට ඇවිත් කණ්ඩායමට අවශ්‍ය දේ දෙන එක වගේම ටෙස්ට් තරඟවල මැදපෙළ ක්‍රීඩකයෙක් විදිහට ඇවිත් අවසාන ප්‍රතිකරුව එකතු කරගෙන කණ්ඩායමට උපරිම ලකුණු ප්‍රමාණයක් එකතු කරන එක තමයි තමන්ගේ අරමුණ කියලා. මේ දේ වර්තමානයේ හොඳටම කරන කඩුල් රකින් ප්‍රතිකරුවා දකුණු අප්‍රිකාවේ ඩීකොක් කියලා කියන දික්වැල්ල තමන්ට ඒ තැනට යන්න වැඩි කාලයක් යන එකක් නැහැ කියලා තමයි අවුරුදු දෙකකට කලින් කියන්නේ. එදා එහෙම කියපු දික්වැල්ල මෙහෙමත් නැත්නම් කණ්ඩායමේ අය හඳුන්වන විදිහට ඩික්කා දැන් කොක්ගේ මට්ටමට ඇවිල්ලාද? මේ ප්‍රශ්නෙට උත්තරේ අපි දෙන්න ඕන නැහැ. මේ තරඟවලියේ ටෙස්ට් තරඟ වගේම එක් දින තරඟ බැලුවා නම් දෙන්න ඉන්නේ කොහෙද කියන එක පැහැදිලියි. දකුණු අප්‍රිකා කණ්ඩායමේ උපනායකයා එහෙමත් නැත්නම් කඩුල් රකින්න විදිහට ඩීකොක් මේ තරඟවලියේ අතිශය සාර්ථකයි. කඩුල් රකීමේදී ඔහු තීරණ විමසීමට දෙන සහාය ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමේ ඉනිමේ වගකීම ගන්න විදිය දික්වැල්ලට පිටියේදීම ඉගෙන ගන්න ලැබෙන හොඳ පාඩමක්. දික්වැල්ල කණ්ඩායමේ මේ වෙද්දී උපනායකයා වෙලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. දික්වැල්ල තරම්වත් වගකීමකින් පහුගිය කාලේ අනෙක් ක්‍රීඩකයෝ සෙල්ලම් නොකළ නිසා තමයි දික්වැල්ලට උපනායකත්වය ලැබෙන්නේ. හැබැයි මේ වටිනා ක්‍රීඩකයා තාමත් තමගේ වටිනාකම හඳුනාගෙන නැහැ. ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට පිටියට එද්දී ලකුණු 350ක් හඹා යද්දී පහර දෙන විදියයි ලකුණු 250ක් හඹා යද්දී පහර දෙන විදියයි වෙනස් කියලා හඳුනාගෙන ඒකට තමන්ගේ පහර දෙන රිද්මය වෙනස් කරගන්න එක දක්ෂ ප්‍රතිකරුවෙක්ගේ ලක්ෂණයක්. හැබැයි කණ්ඩායමේ වටිනාම තැනක් ලැබිලා තියෙන දික්වැල්ල මේ වෙනස දන්නවද? කරන්න තියෙන හොඳම දේ තමයි මේ දක්වා සෙල්ලම් කරපු ඉනිම්වල දැවී ගිය අවස්ථා ආපහු නරඹලා ඒ අවස්ථාවලින් කීයක් පන්දු යවන්නාගේ දක්ෂතා නිසා වෙලා තියෙනවද, අවස්ථා කීයක් තමන් කඩුල්ල පූජා කරලා තියෙනවද කියලා නරඹලා තමන්ගෙන් වෙන වැරදි අවම කරගන්න එක. ඒ වැරදි හදාගෙන දික්වැල්ලගේ ඉලක්කය, ඒ කියන්නේ ඩික්කට කොක් කෙනෙක් බවට පත් වෙන ඉලක්කය ඉක්මනට සපුරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.